ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඩිජිටල් දත්ත පද්ධතියේ දත්ත බැකී යාම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් එම දත්ත ගබඩාවේ මෙහෙයුම් සිදු කළ එපික් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අපමත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඒ සිදුවීමට අදාළව සමාගම සිදු කළ අභ්‍යන්තර විමර්ශනයකදී දත්ත බැකී යාමට වගකිව යුතු බවට එහි සේවය කළ ඉංජිනේරුවරයෙක් හඳුනාගෙන තිබුණද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ඉංජිනේරුවරයාගෙන් ප්‍රශ්න නොකර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් අයිස් මද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 666ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලෙක් පෑලියගොඩදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ සිදු කළ වැටලීමකදී දිවිගෙවු නිවස සුරු බිඳීම නිසා අසරණ වූ කාන්තාවක් පිළිබඳ පුවතක් අවිස්සාවෙල්ල පුවක්පිටිය ප්‍රදේශයෙන් අද දෙරණට වාර්තා වුණා. අසනීප තත්වයක් මත සිය සොහොයුරාගේ නිවිතිගල නිවසට ගොස් දින කිහිපයකට පසු ඇය යලි එන විට කිසියම් පිරිසක් නිවසේ භාණ්ඩ සොරකම් කර වහලේ තහඩු පවා ගලවාගෙන ගොස් ඇති අතර මේ වන විට ඇය ජීවත් වීමට ස්ථානයක් නොමැතිව අසරණව සිටිනවා. අවිස්සාවෙල්ල පොලිසියට මේ ගැන පැමිණිලි කළද සැකකරුවන් තවමත් නිදැල්ලේ පසුවන බවයි ඇය චෝදනා කරන්නේ. වැස්ස වෙලාවට මෙතෙන්ට ඉන්නවා. හඳුරන ගෙවල් වල ගිහිල්ලා නිදා ගන්නවා. ඉතින් මට හැමදාමත් මේ මිනිසුන්ට කරදර කරන්න බෑ. කවුරු හරි කමන්නේ උදව් කළා මගේ ගේ දොර හදලා දෙනවා නම් ලොකු පිනක්.